අප සිදුකරන මෙහෙයුම්වලදීත් විමර්ශනවලදීත් පුද්ගලයින්ගේ සැකකරුවන්ගේ තරාතිරම අදාළ නොවන බවත් සඳහන් කරන්න අවශ්‍යයි. නොවිශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාත් පැහැදිලි උපදෙස් ලබා දීලා තිබෙනවා සැකකරුවන්ගේ තරාතිරම නොබලා උපරිම ක්‍රියාමාර්ග ගන්න කියලත්. එක් උදාහරණයක් සඳහන් කරන්න පුළුවන්. ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සැකපිට අත්තඩංගුවට ගත්තා නොරොච්චෝල පොලිස්ථානයෙන් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් ඊයේ දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරලා තිබුණ ගරු අධිකරණයට ඉදිරිපත් කරලා නැවතත් මැයි 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් කටයුතු කරනු ලැබුවා. කාර්යාල කාමරය පරීක්ෂා කරලා ඔහුගේ ලැප්ටොප් පරිගණකය භාරයට ගැනීමට තලංගම පොලිස් ස්ථානයේ නිලධාරිනුත් පසුගිය දින කටයුතු කළා. මේ ලැප්ටොප් පරිගණකය විශේෂඥවරුන් වෙත යොමු කරලා තවදුරටත් මෙහි තිබෙන දත්ත සොයා ගැනීමට නියමිතව තිබෙනවා. මේ විමර්ශනත් සිදු වෙනවා. මේ ආරක්ෂාව පිළිබඳව තහවුරු නොකරපු තොරතුරක් පොලිස් නිලධාරියෙකුට ලැබීමෙන් අනතුරුව ඒ පිළිබඳව අදාළ දැනුම් දිය යුතු පොලිස් නිලධාරීන්ව දැනුවත් කරලා තිබුණා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ මානව සම්පත් සහ පරිශ්‍ර කළමනාකරණ අධ්‍යක්ෂ විසින් යවපු අභ්‍යන්තර ලිපියක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වෙන ආකාරයත් මේ දිනවල පෙනෙන්නට තිබෙනවා. මෙම අභ්‍යන්තර ලිපිය සමාජ මාධ්‍ය ජාලා වෙත මුදවාහරණ ලද කාන්තාවක් පිළිබඳව අනාවරණය වුණා. ඇය වෙනත් ආයතනයක් මගින් සංචාරක සංවර්ධන අධිකාරිය වෙත සේවයට යොදවන ලද තැනැත්තියක්. කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ විසින් මේ සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් ආරම්භ කළා. වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මේ සිද්ධියත් බාර දීමට නියමිතව තිබෙනවා. පසුගිය දිනවල ලැබුණු පැමිණිල්ලක් තමයි කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගුවන් ගමන් වලට එන හා ගුවනින් එන මගීන් හට තම ගමන් මළුද සමග බොහෝ දුරක් පයින් ගමන් කිරීමට සිදු වුණ නිසා යම්කිසි අපහසුතාවයකට ලක්ුණු බව අද ගුවන් හමුදාව සතුටින් ප්‍රකාශ කරන්නට කැමති. ගුවන් ගමන් වලට එන හා ගුවනින් එන මගීන් හට තම ගමන් මළුද සමග වාහනයකින් පිටවීමේ පර්යන්තය අසලටම ඒමට පැමිණීමේ පර්යන්තය අසලින් තම වාහනයකට හෝ කුලි රථයකට ගොඩවීමටත් කටයුතු සලසා තිබෙන බව